සුබ මධ්‍යහනක් ඔබ එක්වන්නේ දිවා පුවත් ප්‍රකාශය සමගින් මම ආසිරි ප්‍රේමවර්ධන මම පවසරි වලේබඩ ප්‍රථමයෙන්ම අවධානය පුවත් සිරස්තල වෙත නිදහසින් පසු විශේෂම නිදහස් උළෙල මෙවර පසුගිය රජයේ එතනෝල් වංචා හෙළිවේ විදේශ ව්‍යාපාරිකයන්ගෙන් දේශීය රූපලාවන්‍ය වෙළඳපොළ රැක ගැනීමට රජයෙන් පියවර ඉන්දියාව සමග ශ්‍රී ලංකාවේ පළමු සටන හෙට ඕස්ට්‍රේලියාවේ නැවුගිනි අද අතිශය භයානක වන ලකුණු මුලින්ම දේශීය පුවත් සුරක්ෂිත දේශයක් සෞභාගිමත් රටක් තේමාව යටතේ 72 වන ජාතික නිදහස් දෙමරුම අභිමානීයෙන් සැමරීමට රජය තීරණය කර තිබෙනවා. ඒ පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අරලීගහ මන්දිරයේදී පැවැත්ුණේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. පසුගිය වසරට සාපේක්ෂව මෙවර ජාතික දින උළෙලට සහභාගී වන පිරිස 30%කින් අඩු කිරීම සහ තේමාවට උචිත සංස්කෘතික අංග පමණක් යොදා ගැනීම සම්බන්ධව මෙහිදී අවධානය යොමු කෙරුණා. එදින සෑම නිවසකම ජාතික ධජ එසවීමටත් එකම මොහොතකදී පැලයක් රෝපණය කිරීමට කටයුතු කරන ලෙසත් අග්‍රාමාත්‍යවරයා මෙහිදී ඉල්ලා සිටියා. තම දිවි නොතකා ජනතාවගේ ජීවිත බේරාගත්තවුන්ගේ එකමුතුවක් වන වීර පොදු ජනපදනමද ජාතික දින උළෙලට එක්වීමට අවසර ඉල්ලා ඇති බැවින් ඔවුන්ටද ඒ සඳහා අවසර ලබා දීමට මෙහිදී තීරණය කෙරුණා. 72 වන ජාතික නිදහස් දිනයට සමගාමී පෙරපුහුණු කටයුතු රථවාහන හැසිරීම මෙන්ම උත්සව භූමිය ආශ්‍රිත ප්‍රදේශයේ ආරක්ෂාව තහවුරු කිරීමද මහ ජනතාවට බාධා නොවන ආකාරයෙන් සිදු විය යුතු බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළා. අමාත්‍යවරුන් වන චමල් රාජපක්ෂ, දිනේෂ් ගුණවර්ධන, ජනක බණ්ඩාර තෙන්නකෝන්, බැලස් අලහප්පෙරුම, පවිත්‍රා වන්නියාරච්චි, මහින්ද අමරවීර සහ මහින්ද සමරසිංහ යන මහත්මීන් මෙන්ම ත්‍රිවිධ හමුදා සහ පොලිස් උසස් නිලධාරීන් සහ අමාත්‍යංශ ලේකම්වරුන් ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාවට එක් වුණා. ශ්‍රී ලංකාවේ රූපලාවන්‍ය වෙළඳපොළ ආක්‍රමණය කිරීමට විදේශීය ව්‍යාපාරිකයන්ට ඉඩ නොතබන බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා. රූපලාවන්‍ය ක්ෂේත්‍රයෙන් යළින දේශීය ව්‍යාපාරිකයන් රැක ගැනීමට රජය මැදිහත් වන බවයි ඒ මහතා වැඩිදුරටත් පවසන්නේ. රූපලාවන්‍ය හා කේශා අලංකරණ ශිල්පීන් සමග පැවැත්වුණු හමුවකදී අමාත්‍ය විමල් වීරවංශ මහතා මේ බව කියා සිටියා. පසුගිය රජයේ පවතින කාලයේ ආයෝජන මණ්ඩලය මගින් දීපු අනුමැතියකට අනුව තමයි මේ ඉන්දිය රූපලාවන්‍ය ආයතන 8ක් දැනට ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මක වෙන්න පටන් ගන්න තියෙන්නේ. ඒක 700ක් දක්වා ව්‍යාප්ත කරන්න ඕන සූදානම් වෙන බව තමයි වාර්තා වෙලා තිබෙන්නේ. රූපලාවන්‍ය හා කේශ අලංකරණ බැණි වෘත්තියන් ලක්ෂ 4කට වඩා ලංකාවේ දැනට මේ වෘත්ති යෙදෙනවා. ඔවුන් පිළිබඳව වග කියන රාජ්‍ය ආයතනයක් ඒ පිළිබඳව අධීක්ෂණය කරන රාජ්‍ය ක්‍රියාකාරීත්වයක් නැති බව අසල්වැසි ඉන්දියාව ඇතුළු බොහෝ රටවල් වල එවැනි ආයතන තිබෙන නිසා එවැනි ආයතනයක් පිහිටුවීමට ඔවුන් අපට යෝජනා කළා. ඒ යෝජනාව අපි ඉතාම ධනාත්මකව බාරගත්තා. අපේ අමාත්‍යංශය අධ්‍යයනයකට එළඹෙනවා අසල්වැසි රටෙත් ඒ වගේම වෙනත් රටවලත් මේ රූපලාවන්‍ය හා කේශාලංකරණ වැනි ව්‍යාපාර සම්බන්ධයෙන් තිබෙන රාජ්‍ය අධීක්ෂණය කවර ආකාරද ඒ අධ්‍යක්ෂකින් ඔස්සේ ඒ පිළිබඳව අවශ්‍ය පියවර ගන්න අපි ඔවුන්ට පොරොන්දු වුණා. මේ රූපලාවන්‍ය වෙළඳපොළට වෙනත් රටක ව්‍යාපාරිකයන් කඩාවැදීම කිසිසේත්ම සුදුසු වන්නේ නැහැ. මා බලාපොරොත්තු වෙනවා අමාත්‍ය මණ්ඩලය තුල මේ පිළිබඳව සාකච්ඡා කරලා දේශීය රූපලාවන්‍ය ශිල්පීන්ට එල්ල වෙන මේ තර්ජනයෙන් ඔවුන් ආරක්ෂා කර ගැනීම සඳහා අවශ්‍ය පියවර ගන්න. එතනෝල් ප්‍රති අපනයනින් පසුගිය රජය රටට දැවැන්ත බදු වංචාවක් සිදු කර ඇති බව සිංහලයේ සංවිධානය පෙන්වා දෙනවා. මේ සඳහා අවශ්‍ය නීති පවා වෙනස් කිරීමට උන් ක්‍රියා කළ බවයි සිංහලයේ සංවිධානයේ ජාතික සංවිධායක ප්‍රදීප් සංජීව පෙරේරා මහතා පවසන්නේ. මේ එතනෝල් කියන නිෂ්පාදනය පහුගිය රජය විසින් ජාවාරමක් විදියට කරගෙන ගියා. එතකොට එතනෝල් නිෂ්පාදනය එතනෝල් ආනයනයේ පමණක් අතීතවලා මේ ගැටලුව සඳහා පිළියම් හොයන්න බෑ. පහුගිය රජය විසින් එතනෝල් ප්‍රතිපනයනය සඳහා අවශ්‍ය කරන නීති රෙගුලාසි පනවලා තිබ්බා. එතකොට මේ එතනෝල් ප්‍රතිපනයනය සඳහා පනවපු නීති රෙගුලාසි වලට ගැසට් පවා උන් නිකුත් කළා. මේ තියෙන ගැසට් පත්‍ර එතනෝල් ප්‍රතිපනයනය මුවාවෙන් ලංකාවට එතනෝල් ගෙන්නලා බදු ගෙවන්න නැතුව රජයට බදු වංචා කරලා නැවත ප්‍රතිපනයනය කරන්න අවශ්‍ය කරන නීති මංගල සමරවීර අමාත්‍යවරයා විසින් සකසලා තිබ්බා. ගරු මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මයාට කියන්නේ පහුගිය රජය විසින් එතනෝල් ප්‍රතිපනයනය කරන්න අවශ්‍ය කරන නීති රෙගුලාසි හදලා තිබ්බා. මේ නීති රෙගුලාසි අස්සේ මංගල සමරවීරලා ප්‍රතිපනයනයේ මුවාවෙන් හොයපු මුදල් කන්දරාව සම්බන්ධවත් වහාම සුරාපත් දෙපාර්තමේන්තුව මුදල් අමාත්‍යාංශය මුල් කරගෙන පරීක්ෂණයක් පවත්වලා හොරකම් කරපු මුදල රජයට අය කරගන්න පුළුවන් නිසි ක්‍රමවේදයක් යොදවන්න
පසුගිය රජය සමයේදී විරාජිත සේනාරත්න මහතාට එරෙහිව පැමිණිලි ඉදිරිපත් කළද ඒ සම්බන්ධයෙන් සාධනීය ක්‍රියාමාර්ගයක් නොගත් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසනවා. දැන් 11කට පහුගිය අවුරුදු 4-4.5 තුල මේ රටේ ජනතාවට වෙච්ච හානිය සම්බන්ධයෙන් රාජ්‍ය සේනාරත් වග උත්තරකරුවෙක් විය යුත්තේ ඇයි කියන එක සම්බන්ධයෙන් අපි ඇතිතරම් කරුණු ඉදිරිපත් කළා තියෙනවා. නමුත් කියන්න කනගාටුයි මේ කිසිදු තැනකින් සාධනීය උත්තරයක් ලැබිලා නැහැ. රාජ්‍ය සේනාරත් සිල්ලර චෝදනා ගොනු කරන්න උත්සාහ කරනව වෙනුවට ඇත්තටම රාජ්‍ය සේනාරත් මේ රටේ ජනතාවගේ සෞඛ්‍යයට කරපු හානිය සම්බන්ධයෙන් ඕනතරම් චෝදනා එල්ල වෙලා තියෙනවා. නෙවිල් ප්ලාන් රෝහල සම්බන්ධයෙන් කළා තියෙන අක්‍රමිකතාවේ විතරක් රුපියල් බිලියන ගාණක්. ඒක සම්පූර්ණ වගකීම ගත යුත්තේ කැබිනට් පත්‍රිකා ඉදිරිපත් කරපු රාජ්‍ය සේනාරත්. ඒතර පොදු දේපළ පනත යටතේ අල්ලස් පනත යටතේ ධන නිධි සංග්‍රහය යටතේ රාජ්‍ය සේනාරත් විරුද්ධව නෙවිල් ප්ලාන් රෝහලේ ගනුදෙනුව සම්බන්ධයෙන් ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගන්න මොකද්ද තියෙන බාධා කියන එක ගැන අපි බොහොම සෙවිල්ලෙන් බලාගෙන ඉන්නේ. අපි තීරණය කළා තියෙනවා තැන් 11කට අපි පැමිණිලි කළා කියලා කිව්වා. මේ තැන් 11 තුන් ලිපිගණු 30කට වැඩි ප්‍රමාණයක් තියෙනවා. මේ සියලුම ලිපිගණු සකස් කළා ආවරණ ලිපියක් සමගම එළමෙන සතිය තුල අතිගරු ජනාධිපතිතුමා වෙත බාර දෙන්න. කළුතර වාඩිය මංකඩ ප්‍රදේශයේදී සිදු වූ අනතුරකින් කාන්තාවක් මියගොස් තවත් දෙදෙනෙක් බරපතල තුවාල ලැබුවා. අධික වේගයෙන් ගමන්ගත් වෑන් රථයක ගැටීමෙනුයි මෙම අනතුර සිදු වුණේ. අනතුරට ලක් වූ පිරිස පදික හුවමාරුවෙන් ගමන් කරමින් සිට තිබෙනවා. අදාළ වෑන් රථය අපරීක්ෂාකාරී ලෙස අධික වේගයෙන් ධාවනය කර ඇති බවයි කළුතර පොලිසිය පවසන්නේ. තුවාල ලැබුවන් පානදුර මූලික රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා. අනතුරින් මියගිය වයස අවුරුදු 55ක් වන කළුතර නුගගොඩවත්ත ප්‍රදේශයේ පදිංචි කාන්තාවක්. මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි. මුදල් ඉදිරියේ සමහර අවස්ථාවලදී පුදුමාකාර විදිහට අසන්න වෙන්න අපට සිද්ධ වෙනවා. ඒ අසන්නකම නිසාම වැරදි නොකර වැරදි කරුවන් බවට පත් වෙනත් සමහර මිනිසුන්ට සිද්ධ වෙනවා. තමන් ලබාගත් ණය මුදලක් ගෙවාගත නොහැකිව සිරගත වීමට සිදුණු එවැනි මවක් එම සිර දඬුවමින් නිදහස් කර ගැනීමට එකමුතුකමින් අත්වැල් බැඳගත් පිරිසකට හැකියාව ලැබුණා. සුජීවා චාන්දනී ජීවත් වන්නේ කරන්දෙනිය පොල්ගස්වත්ත ප්‍රදේශයේ. තම සැමියාට ස්ථිර රැකියාවක් නොමැති වීම නිසා අඩු ලුහුණුකම් රසක් මැද ජීවත් වීමට ඇයටත් ඇගේ පවුලටත් සිදුව තිබෙනවා. පුංචි පුතෙක් සහ මාස 8ක සිඟිති දියණියක්ද ඇයට සිටිනවා. තම නිවසේ වහලය සාදා ගැනීමට ඇල්පිටිය ගුරුවල හොරන්ගල්ල සනස සමිතියෙන් ඇය රුපියල් 150,000ක ණය මුදලක් ලබා ගත්තා. කෙසේ වෙතත් නියමිත කාල වකවානුවේදී එම ණය මුදල ගෙවා ගැනීමට චාන්දනීටත් ඇගේ සැමියාටත් හැකියාවක් ලැබුණේ නැහැ. සනස සමිතිය ඇයට එරෙහිව පැවරු නඩුවේදී අධිකරණය මාස 7ක සිර දඬුවමක් චාන්දනීට නියම කළා. මාස 8ක සිඟිත්තිය තම උණුසුමින් ඈත් කළ නොහැකි නිසාම දරුවා සමග සිරගත වීමටයි ඇයට සිදු වුණේ. මෙම සංවේදී සිදුවීම පිළිබඳ දැනගත් කරන්දෙනිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී පරිසරවේදී සමීර ආරිරත්න මහතා මෙම මවත් දියණියත් වෙනුවෙන් උපකාර කිරීමට පෙරට ආවා. ප්‍රදේශවාසීන් සහ සමාජ මාධ්‍ය ඔස්සේ එක් වූ සංවේදී හිත් ඇති පිරිසක් අවශ්‍ය මුදලින් කොටසක් මෙම අසරණ මව වෙනුවෙන් පරිත්‍යාග කළා. මේ පිළිබඳව දැනගත් විදේශිකයෙකු ඉතිරි මුදල ලබා දීමට කටයුතු කළා. සියලු දෙනා එකමුතු වුණොත් අසරණ ජීවිත විශාල ප්‍රමාණයකට ආලෝකයක් ලබා දිය හැකි බව පෙන්වා දෙමින් සුජීවා චාන්දනී නිදහස් කර ගැනීමට මේ පිරිසට හැකියාව ලැබුණා. සිඟිති දියණියට මේ කිසිවක් පිළිබඳව වැටහීමක් නැතත් ඒ මුවඟ නැගෙන අහිංසක සිනහව සියලු දෙනාගේම හිත්වලට සැනසීමක් අරගෙන ආවා. ජෙනරාල්තුමා බන්ධනාගාරයට ආව ඒක විදේශ කෙනෙක් ඇවිත් හිටියා. ඒක කෙනා මගෙන් අහුවා නඩු අංක දෙක මොකද්ද කියලා. ජෙනරාල්තුමා මාත් එක්ක කතා කරා. මොකද්ද ප්‍රශ්නේ කියලා අහුවා. මං කොහොමද මෙහෙම මගේ බැංකු ණයක් කරගත්තා. ඒ ණය මට ගෙවා ගන්න බැරි වුණා. මහත්තයා විතරේ වැඩට යන්නේ තමයි දෙන්නෙක් ඉන්නවා. ඒක නිසා ගෙවා ගන්න බැරි වුණා. පළවෙනි නඩු වාරේ 24,000ක් ගෙවුවා. දෙවන නඩු වාරේ මට ගෙවා ගන්න බැරි වුණා. රුපියල් 48,000ක් ගෙවන්න තිබුණා. 50,000ක් අපි පොලියට හොයාගෙන ගියා. ගියාට පස්සේදී නඩුකාරයා මට තීන්දුව දුන්නා.
සියලු මුදල් ගෙවපස් මම උදාහරින්න කියලා ගෙවා ගන්නවත් කමක් තිබුණ නැති නිසා අච්චුව මාස 6කට බට යන්න උනා මගේ දුවත් තරම් හිරගෙදට මං හිතුවේ නෑ යන්න හම්බේ වෙයි කියලා දුව අම්මච්චිලා යන්නන්ට කියලා දුනා තාත්තා රි වාසනාවන්තයි අම්මා වාසනාවන්තයි කියලා මගේ දුවේ වාසනාව මගේ ගෙදරට ගෙනාවා අපි අතර දෙනාම ගොඩක් වාසනාවන්තයි ඒ වගේම රුපියලකින් හැර උදව් කරපු සියලුම දෙනාට මම ස්තුතිවන්ත වෙනවා ඒ වගේම සමීර හරිවත් මෙතුමාට ගොඩක් ස්තුතිවන්ත වෙනවා මං හිතුවේ නෑ මෙහෙම වෙන්න වෙයි කියලා මෙච්චර ඉක්මනට හැමදාම මේ දරුව නැලෙන්නේ නංගිගේ දුව තමයි ඇවිල්ලා මං කට ටික තල්ලනකොට සමාජ මාධ්‍ය දාලා හරහා එකතු කරගෙන ඒ වගේම ගම්වාසීන්ගේ සහයෝගයෙන් අපි එකතු කරලා ඉවර වෙලා මෑගේ සම්පූර්ණ මුදල එල්පිටි අධිකරණයට ගෙවලා අපි ඇයව මේ අවස්ථාවේදී එකගෙන ඇවිල්ලා ඉන්නවා ගෙදර ඒ වගේම අපි විශේෂයෙන් ස්තුතිවන්ත වෙන්න ඕන ඒ බන්ධනාගාරයේ අධිකාරීතුමා ඇතුළු ඒ නිලධාරී මණ්ඩලයේ සියලු දෙනාම අපිට මූල්‍යම වශයෙන් උදව් කරා අපිට පුළුවන් වුණා මෑගේ ගෙදරට සතුට අරගෙන ඉන්න ඉතින් මේක එක කතාවක් විතරයි ලංකාව වටේම මේ වගේ කතා දහස් ගාණක් ඇති පහුගිය කාලය ඇතුළත ශුද්ධ මූල නැයවලින් මිරිකිච්ච ගොඩක් පවුල් ඇති රටක් විදිහට එකතු වෙලා පුරවැසි විදිහට එකතු වෙලා අපි මේගොල්ලන්ට හයිය වෙමු මේගොල්ලන්ට අත දෙමු ආපහු නැගිටින්න මිනිස්සුන්ට කාලයක් අවශ්‍යයි ඉදිරි මහමැතිවරණයේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ප්‍රමුඛ සංධානය 3-2ක බලයක් හිමි කර ගන්නා බව එම පෙරමුණේ පළාත් පාලන සංසදය පවසනවා. නෙළුම් මාවත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී මේ බව අවධාරණය කළා. ගාමසුවා වසමකට ලක්ෂ 20ක් දීපු රජයක් මේ ලංකාව දින කවදාවත් බිහි වුණේ නැහැ. හැමදෙනාම ගමේ එකතු වෙලා ඒ ගමේ සංවර්ධනය කරන්න ඕන ඒ ගමේ කළ යුතු වැඩ ටික පිළිබඳව ප්‍රසිද්ධියේ සාකච්ඡා කරලා ප්‍රමුඛතාවය දීලා අද ලක්ෂ 20කට ව්‍යාපති දීලා තියෙනවා. පහුගිය ආණ්ඩුව ගම්පෙරළිය කරලා කියලා කරා. ගෙවල් දෙකටත් ලක්ෂ 5 දාලා කොන්ක්‍රීට් කරා. ඒ ගමේ ජීවත් වෙන මිනිස්සුන්ගෙන් ඇහුවේ නැහැ මේ ගමේ අවශ්‍යතාවයන් මොනවද? දේශපාලනික වශයෙන් හිතවත්කම් පවත්වනවා නම් UMP-ට උදව් කරා නම් අන්න ඔන්න ඔබට කරා. ඒ ජන සභාවට පක්ෂ පාට ભેදයෙන් තොරව සියලු දෙනා ආවා. අපේ ඉදිරියේ පැහැදිලි කළා කිව්වා මේ ගත්ත තීන්දුව తీරන රටට ඉතාම හිතකරයි. ගෝඨාභය රාජපක්ෂ මහත්මයා බලාපොරොත්තු 3-2 බලය ගන්න අපි එතුමා වෙනුවෙන් ඡන්දය දෙනවා. ඒ කිව්වේ කවුද? දවන්තව UMP-ට වැඩ කරපු පාක්ෂිකයා. දවන්තව ජනතා විමුක්තිය වැඩ කරපු මිනිහයි. ඒ මිනිස්සු ගමේ එහෙම කියනකොට UMP-ක JP-ක ගමේ පාක්ෂික ඉතුරු වෙන්නේ නැහැ. එහෙනම් අපිට විශ්වාසයි 3-2 බලය පැහැදිලිවම අපිට එන බව. එහිදී අදහස් දැක්වූ බියගම ප්‍රාදේශ සභාවේ සභාපති ආනන්ද ගණේපොළ මහතා කියා සිටියේ මහජන නියෝජිතයින් ගමන් කිරීමේදී පාරවල් වැසූ යුගය වත්මන් ජනාධිපතිතුමා අවසන් කළ බවයි. වෙනදාට පාර්ලිමේන්තුවක් ආරම්භ කරනකොට පාර්ලිමේන්තු පාර වටරවුම් මේ සියල්ලම පොලිස් බැරියර් දාලා වහලා මහජන නියෝජිතයන්ට පමණයි එන්න පුළුවන් වෙලා තිබ්බේ පාර්ලිමේන්තුවට. අද පොදු ජනතාවට වෙනදා සාමාන්‍ය දිනක ගමන් කරන ආකාරයට තමන්ගේ ඒ ගමන් බිමන් යන්න අද රට සලස්සලා තියෙනවා. වර්ෂ සමයේදී මාර්ග රැසක් ජලයෙන් යටවීම හේතුවෙන් එපාවල යෝතැල ගම්මානයේ ජනතාව බොහෝ කලක සිට පීඩාවට පත්ව සිටියා. එම ගැටලුවට කඩිනම් විසඳුම් ලබා දීමට පියවර ගන්නා ලෙස අමාත්‍ය දුමින්ද දිසානායක මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. මෙම ගම්මානයේ ජනතාවගේ ගැටලුව පිළිබඳ සුවපැලීම සඳහා පැමිණි අවස්ථාවේදී අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ. යෝදැල ගම්මානයේ අවට රැඳෙන ජලය බැස යන පරිදි විධිමත් කාණු පද්ධතියක් සකස් කිරීමටත් අවශ්‍ය ස්ථානවල බෝක්කු ඉදි කිරීමටත් අමාත්‍යවරයා උපදෙස් ලබා දුන්නා. ඊට අවශ්‍ය ප්‍රතිපාදන කඩිනමින් ලබා දෙන බවයි අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේ. පවුල් 100කට වැඩි පිරිසක් එම ගම්මානයේ පදිංචිව සිටිනවා. දිගු කලක් ජලය රැඳී පැවතීම හේතුවෙන් එම ප්‍රදේශයේ මැසි මදුරු උවදුරුද බහුලව පවතිනවා. මහවැලි නිලධාරීන් සහ පුරාවිද්‍යා නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. උඩවලව ජලාශයේ වාන් දොරටුවක් විවෘත කිරීම හේතුවෙන් තත්පරයට ඝන අඩි 2307ක ජලධාරිතාවක් වලවේ ගඟට මුදා හරිනවා. උඩවලව ජලාශයේ ජලධාරිතාව අක්කර අඩි 2,17,000ක් වෙනවා. මේ වන විට එහි ජලධාරිතාව අක්කර අඩි 2,18,483ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ හේතුවෙනුයි වාන් දොරටුවක් විවෘත කර ඇත්තේ. පහළ ජනතාවට අවධානමින් පසු වන ලෙස උඩවලව ජලාශයේ කාර්යභාර ඉංජිනේරුවරයා පවසනවා. ලක්සල සභාපතිවරයා වශයෙන් සුජීව එස් පල්ලියගුරු මහතා වැඩ බාර ගත්තා.
ලක්සල නව සභාපතිවරයා ලෙස සුජීවස් පල්ලියගුරු මහතා වැඩ බහරගත්තේ ආගමික වතාවත් මැදියේ බෞද්ධාලෝක මාවතේ පිහිටි ලක්සල ආයතනයේදී ඒ මහතා සුබ මොහොතින් වැඩ ආරම්භ කළේ සියලු දෙනාගේ සහයෝගය ඇතිව ලක්සල දියුණු කිරීමට කටයුතු කරන බවයි ඒ මහතා කියා සිටියේ මේ අතර ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති ලෙසපත් කෙරුණු ජයන්ත ධර්මදාස මහතාද සිය තනතුරේ රාජකාරිය ආරම්භ කළා. එමෙන්ම සංස්ථාවේ ක්‍රියාකාරී අධ්‍යක්ෂ ලෙසපත් කළ රොහාන් වැලවිට මහතාද රාජකාරිය කටයුතු ආරම්භ කළ අතර එම අවස්ථාවට රංගන ශිල්පීන් ඇතුළු පිරිසක් එක් වුණා. මේ අතර අපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නව අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ලෙසපත් වූ මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතාද නව තනතුරේ රාජකාරිය කටයුතු ආරම්භ කළා. ඒ ආගමික වතාවත් මැදියේ देशविदे संचारकयांगे आकर्षणीय दिनागत हबुतले थंगमले वनरक्षितेट कैलिकसल बेहर किरीमें दैडी परिसर हानियक सिदुवन बव वार्ता वनवा तंगमले रक्षितेट कैलिकसल बेहर करने एही संचारे किरीमत पैमिनेन आयम बवाई प्रदेशवासीन पेन्वा देने कानुकर प्रदेशवलटम आवेनिक वू शाकवर्ग रसकिन समन्वित मेम रक्षिते කුඩා දියපහර වල බලින්ද පොහසත් මෙහි සුන්දරත්වයේ විඳ ගැනීමට පැමිණෙන ඇතමුන් පානීය ජල බෝතල් කෝප්ප පොලිතින් ආදී තනින් තන දමා ගොස් ඇත්තේ මෙම අපූර්ව පරිසර පද්ධතියට හානි සිදුවන අයුරුනි කැලිකසර බැහැර කිරීමට නිසි වැඩපිළිවෙලක් සකස් කර තංගබලේ රක්ෂිතය ආරක්ෂා කරගත යුතු බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ දැන් ක්‍රීඩාපුවත් श्री लंका रग्बी संघ में संविधान करण अंतर समाज लीग रग्बी तरगावलिये सीएचएनएफसी खंडायम समग पवति पलमु अतिरे तरगय लकुनु 36ट 22ක්ලස ජයගැනීමට श्रीलंका पोलिस रग्बी खंडायम समत्तुना बंबलपिटिया पोलिस क्रीडांगणे पवति तरगे पलमु अरदे निमावन विट सीएचएनएफसी क्रीडकेन लकुनु 10ක් लबा सिटिया इमारदेदी श्रीलंका पोलिस खंडायम लबा सिटिये लकुनु 5ක් पमनाय तरगे देवन अरदे दडि उनुसु मुहुनु वरक गत्ता එහිදී ආක්‍රමණශීලී තරග රටාවක නිරත වූ ශ්‍රී ලංකා පොලිස් රග්බි කණ්ඩායම ලකුණු 36ක් ලබා ගනිමින් පෙරමුණ ගැනීමට සමත් වුණා. ඊට උත්සාහක ගෝල දිනුම් 6ක් සහ ප්‍රවර්තන 3ක් ඇතුළත්. එවන විට CHNFC කණ්ඩායම ලබා සිටියේ ලකුණු 22ක් පමණයි. මේ සමගින් දිවා පුවත් අවසන් වනවා. ඔබට සුබ දවසක්. www.itnnews.lk